සම්ප්‍රදායික දේශපාලනයක් වතුකරේ තුල තිබුණි. ඒ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කරන්න හරි අමාරුයි. ඒ වතුමා වතුකරේ මීවිච්ච කෙනෙක් මෙරට අධ්‍යාපනය ලැබලා යම් කිසි මට්ටමක සමාජ තත්ත්වයකට ඇවිල්ලා බුද්ධිමත් වුණා කියලා තියෙනවා. ඒ හරි අමාරු කාර්යයක් මේ වතුකරේ ඉන්න ජනතාවගේ සම්ප්‍රදායික දේශපාලන ගමන් මඟ වෙනස් කරන එක. ඒ ගැන කොහොමද සාමාන්‍ය වතුමා? මම ඔබතුමාත් එක්ක එකඟ වෙනවා. ඔබතුමා කියපු එක ඇත්ත. මොකද මේ රටේ අපි බලනකොට පීඩිත කණ්ඩායමක් විතරක් නෙවෙයි වතුකරේ ඉන්න ජනතාව අධ්‍යාපන මට්ටමේ පහළ මට්ටමේ ඉන්න අනිත් කට්ටියත් එක්ක සංසන්දනය කරන බලනකොට ඒ වගේ සෞඛ්‍ය පැත්තේ වෙන්න පුළුවන්, සංවර්ධන පැත්තේ වෙන්න පුළුවන් නොයෙකුත් අපි සංවර්ධන කාර්ය බලනකොට ඒගොල්ලන් ඉන්නේ ගොඩක් පස්සේ. එහෙමනම් අර අධ්‍යාපන එකට ඉතා වැදගත් වෙනවා. ඒ ජනතාව ඔබතුමා කියපු විදිහට අර පාරම්පරිකව ඒගොල්ලන් මේ වෘත්ති සමිතියේ සම්බන්ධයේ තියෙන දේශපාලනයට තමයි ඒගොල්ලන් යොමු වෙලා මෙතකල් තියෙන්නේ. එතකොට ඒ වෘත්ති සමිතිය අපිට දන්නවා මේ රටේ නිදහසෙන් පස්සේ පවුලක් පවුල් වාදයේක තිබුණා. ඒ වගේ කුල වාදයේත් ඒක තිබුණා. එතකොට ඒ වෘත්ති සමිතියේ පස්සේ යන ඒ ජනතාව එමදාම ඒගොල්ලන් ජාතික දේශපාලනයට වඩා ප්‍රාන්ත දේශපාලන නැත්නම් වතුකරේ දේශපාලන යටතේ තමයි ඒගොල්ලන් හිටියේ. එතනින් ගලවා ගැනීම කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඔබතුමා කියන එක මම සම්පූර්ණ පිළිගන්නවා. ඒක ගලවා ගැනීම කියන්නේ මේ මිනිසුන්ට අධ්‍යාපන දියුණුවක් අවශ්‍ය වෙනවා. ඒ වගේ දෙනුවත් කිරීම අවශ්‍ය වෙනවා. දැන් සාමාන්‍ය දැන් ඔබතුමාලා බලන්න අපි ඕන කෙනෙක් දැන් අපි පාවිච්චි කරනවා YouTube පාවිච්චි කරනවා, Facebook පාවිච්චි කරනවා. ඒ තුලින් අපි ගොඩක් දේවල් අපි උපුටා ගන්නවා. නැත්තම් ඒ තුලින් අපි අපේ දැනුම වර්ධනය කරගන්නවා. නමුත් වතුවල තේ තරුණේ අතේ තියෙනවා ෆෝන්ස්. ඒ වුණාට ඒ ජනතාව කම්කරු ජනතාව අතරට මේ වගේ ප්‍රවෘත්ති අනේක ගොඩාක් අඩු. මොකද දැන් කාලේ පත්තර ගොඩාක් අඩු. ඒ වගේ දැන් අපි අනික් මාධ්‍ය ගත්තාම ඒකේ තියෙන්නේ ගොඩාක් ප්‍රවෘත්ති වලට වඩා වෙන වෙන වැඩසටහන්. ඒ නිසා ජනතාව බලන්නෙත් වැඩියම මේ දකුණු ඉන්දියාවේ ෆිල්ම් තමයි. ඉතින් මේ අපේ රටේ තියෙන මේ පොදු තොරතුරු ඒ ජනතාවට ගලා යන එක ගොඩාක් අඩු. ඒ නිසා ඒ ජනතාව එතනින්ම පීඩාවටපත් වෙලා එතනින් ලැබෙන ඒ තොරතුරු මතේ ඒගොල්ලන්ට තොරතුරු ලැබෙන්නේ වෘත්ති සමිති මාර්ගයෙන්. නැත්නම් ඒ ප්‍රදේශයේ ඉන්න දේශපාලකයන් මාර්ගයෙන්. එතකොට එතනටම ඒගොල්ලන් කොටු වෙලා ඉන්නවා. එහෙනම් අපිට තියෙන්නේ දැන් ඒ ජනතාව දෙනුවත් කරලා අනිත් සමාජෙත් එක්ක මේ රටේ ඉන්න සිංහල සමාජය වෙන්න පුළුවන් නැත්නම් උතුරු නැගෙන මුස්ලිම් සමාජයත් එක්ක එකතු කරගෙන දෙනුවත් කිරීමෙන් තමයි මේ වැඩ කරන්න පුළුවන්. මිස වෙන මාර්ගයක් නැහැ. ඒ වගේම වතුකරේ ඉන්න ජනතාව තනිකර වතු වෘත්තිය සමිතියල ගොදුරු පාඩමත්තලා ඉන්නේ. ඇත්තමයි. ගොදුරු එලා ඉන්නවා. ඒක තමයි ඇත්ත. නමුත් දැන් අපිට තව මේ කාරණයක් කියන්න පුළුවන්. දැන් ඒ ජනතාවගෙන් 100%ක්වත් ඉගෙනගෙන එතනින් දැන් පිට වෙනවා. ඒ කියන්නේ ගුරුවරු වෙන්න පුළුවන්. නැත්නම් වෙන රජයේ ආයතන වල වැඩ කරන කට්ටිය වෙන්න පුළුවන්. නැත්නම් ප්‍රයිවට් පෞද්ගලික කම්පැනි වල වැඩ කරන කට්ටිය වෙන්න පුළුවන්. ඒගොල්ලන් ඉමීට දැන් වතු වලින් පිටත් වෙනවා. පිට වෙලා වෙන වෙන මේ ප්‍රදේශීය නැත්නම් ශාස්ත්‍රීය වැඩ කරනවා. එතකොට ඒ ජනතාව දැන් අනිත් සමාජයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. උදාහරණයක් කිව්වොත් දැන් නුවර වාගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් වැඩියම ඒගොල්ලන් සිංහල ජනතාවත් එක්ක ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලන්ට ලැබෙන තොරතුරු වෙනස් තොරතුරු ලැබෙනවා. ඒ නිසා එතනින් පොඩි මාරුවක්, ඒ කියන්නේ වෙනස්කමක් සිද්ධ වෙනවා දැන්. එතකොට ජාතික ජනබලවේගයේ හැටියට අපි බලන්නේ එන ඒ ජනතාව තුලින් නැත්නම් ඒ ජනතාව අරහා වතු වලට ගිහිලා ඒ මිනිස්සුව දෙනුවත් කරලා ඒ මිනිස්සුව ඒ ජනතාවත් අපිත් එක්ක මේ ගමනට එකතු කිරීම තමයි අපේ අරමුණ, අපේ බලාපොරොත්තුව. කියන්නේ මේ වතුකරේ ජනතාව තුළට මේ වඩා තාක්ෂණය ගෙනියන්න ඕනේ කියන්නේ කියන්නේ අනිවාර්යෙන් තාක්ෂණයේ අධ්‍යාපනයේ ඒක වැදගත් අවශ්‍යයි. ඒ කියන්නේ දැන් අපේ පක්ෂයේ වුණත් හරි ජාතික ජනබල වේගයේ හැටියට හරි අපි නිකන් ගිහිල්ලා මේ ඡන්ද දාන්න කියලා කිව්වොත් ඒක එච්චරම ගැළපෙන දෙයක් කියලා මම හිතන්නේ සුදුසු එකක්. ඒකට වෙනම වැඩපිළිවෙලක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් දැන් අපේ ගමේ ඉන්න ජනතාවට වඩා මෙතන ඉන්න ජනතාව ගොඩක් වෙනස්කමක් තියෙනවා. ඒ නිසා ඒ ජනතාවට ගෙනියන්න තොරතුරු
වෙනම අපි ගෙනියන්න ඕනේ. ඒ වගේ ඉතා වැදගත් තමයි දමිළ භාෂාවෙන් ඒක ගෙනියන්න ඕනේ. ඒක ඉතා වැදගත්. මොකද සමහර වෙලාවට එතන වතු වල ඇතුලේ ඉන්න ජනතාවට සිංහල භාෂාව එච්චර ඒගොල්ලන්ට තේරුම් ගන්න අමාරුකමක් තියෙනවා. ඒ නිසා දමිළ භාෂාවෙන් ගිහිල්ලා ඒ ජනතාව දැනුවත් කරොත් අනිවාර්යෙන් අපිට අපේ මේ අපේ පක්ෂේ දිනන එක සාතිකයි. අනිවාර්යෙන් දැන් ඒක තමයි දැන් ලංකා ඉතිහාසයේ අපි විශේෂයෙන් කියන්න ඕන දේවල්. දැන් ඔබතුමාලාට දන්නවා නිදාසෙන් පස්සේ පක්ෂ කීපයක් මේ රට පාලනය කරලා තියෙනවා. අපි කවුරුත් දන්නවා ඒ පක්ෂවල වතුකරේ මේ සුළු පක්ෂ ගිහිලා එකතු වෙලා කාලෙන් කාලෙට ඒගොල්ලෝ ඇමතිකම් ගන්නවා. ඒක අපි කවුරුත් දන්න ඇත්ත සිද්ධියක්. දැන් මේ ඉතිහාසයේදී ආ බැලුවොත් මේ වතුකරේ කියනවා අවුරුදු 200 ඉතිහාසයේ අපේ නිදාසෙන් පස්සේ දැන් අවුරුදු 75ක් විතර මේ නිදාසෙන් බැලුවොත් කිසිම පක්ෂයක් අද වෙනකන් එක ප්‍රකාශයක් නිකුත් කරලන්නේ වතු ජනතාව ගැන. අපි රජයට ආවොත් මෙන්න වතු ජනතාවට නැත්නම් වතුවල ජීවත් වෙන කඳුකර ජනතාවට මෙන්න මේක තමයි අපේ අරමුණ, මේක තමයි අපේ සැලසුම, මේ වැඩසටහන් තමයි අපි කරන්න යන්නේ කියලා වැඩසටහනක් ඉදිරිපත් කරලා නැහැ. නමුත් අපි කවුරුත් බලන්න පුළුවන් pages 20ක් 25ක් මොනවාරි ડોකියුමන්ට් එකක් ඒගොල්ලන් ඉදිරිපත් කරනවා. ඒකේ පොඩි තැනක තියෙයි අපි රජයට ආවොත් වතු ජනතාවට මේ ලයින් කාමර අහ කරලා ගෙවල් අදලා දෙනවා කියලා කියනවා මිසක් ඒක හරියට අද වෙනකන් सिद्ध කරලා නැහැ. නමුත් ජාතික ජනබලවේගයේ හැටියට ජාතික ජනබලවේගයෙන් වතු ජනතාව ගැන ඇටන් ප්‍රකාශය කියලා අපි ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ගිය අවුරුද්දේ ඔක්තෝබර් 15 වෙනිදා මේක හැටන්දී සාමාන්‍ය ජනතාව 2000ක් විතර පැමිණි සිටියා. ඒ ජනතාව විතර ඉස්සරහා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අත්සන් කරලා, ඒකට මමත් අත්සන් කරලා අපි ජනතාවට පොරොන්දුව දුන්නා ජාතික ජනබලවේගයේ රජයට ආවොත් මෙන්න මේ වැඩ ටික අපි කරනවා කියලා අපි පොරොන්දුව දීලා තියෙනවා. එන ඒක සත්‍ය ලියකිය. මම මගේ ඉතිහාසයේ මමත් මේ රටේ ඡන්ද කීපයක් ඡන්ද දාලා තියෙනවා. වෙන කොයි පක්ෂයවත් මේම මේ ප්‍රකාශයක් ඉදිරිපත් කරලා නැහැ කියලා මට කියන්න පුළුවන්.